අයාලේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එසෙනින් පුවත් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් ආසාදිත මරණ 40%කින් පමණ අඩු වී ඇති අතර රෝගීන් ප්‍රමාණය 50%කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසයි. මේ වසර අවසන් වන තෙක් සෞඛ්‍ය නීතිවලට අනුකූලව සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතු බව එම සංගමයේ වැඩිදුරටත් පවසන අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම බලාපොරොත්තු තරමට සිදු නොවුවද පවතින තත්ත්වය තුළ වෛරස ව්‍යාප්තිය පාලනයට දායකත්වයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසයි. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ 60%ක සංචරණ සීමාවක් ක්‍රියාත්මක වුවද නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය අඩු වූ බවත් එමගින් වෛරස වේගයෙන් පැතිරීම අඩු වූ බවත් රට නැවත විවෘත කිරීම වැදගත් වුවත් උත්සව වැනිදෑ සඳහා රජයේ දැඩි මැදිහත්වීමකින් වැළැක්විය යුතු බවත් සඳහන් කරයි. මේ අතර රට විවෘත කිරීමේදී ඊට අදාළ මාර්ගෝපදේශවලට සෑම පුද්ගලයෙකුම අනුගත වන්නේ නම් මේ පාලනය කරගත හැකි බව එසේ නොවුවහොත් පස්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කරයි.